வயிறுசை கட்மிசா சத்தி கானக் திசு நாட்டலா நாட்டலா மினிசு மேரன்னு புழுவாந்து ஒய விசாசு கண்ணவாது கொரோனிசா லோகே தாஸ் கானக் மெருணா வாகே தமாண்ட நட்டான் சித்த விலா மினிசு மெருணா கேலா லோகே விவித கால விலட்டு இக்கேக்க வசாங்கத் அவில்லா ஜனகானே பாலனே வினா මේක සබව ධර්මයා විසින් එහෙමත් නැත්තම් එනත් බලවේගයක් විසින් කරන දෙයක්ද එක්තරා නගරයක අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා මේක පටන් ගත්තේ එක්තරා සාමාන්‍ය කාන්තාවක් දවසක් එයා නටන්න පටන් ගත්තා එයා දිගටම නැටුවා 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 අති වැටෙනකන් කකුල් තුවාල වෙනකන් කලින් ජීවිතයේ කවදාවත් නැටුමක් නටලා නැහැ වගේ නටන්න පටන් ගත්තා ඒ වුණාට මෙතන කිසිම මියුසික් එකක්වත් උත්සවයක්වත් කිසිම හේතුවක් තිබෙන්නේ නැහැ නමුත් ඇයි හිමුනේ ඒක නර්තන අභියෝගයක්ද ප්‍රසිද්ධිය අවදානි ගන්න කරපු දෙයක්ද ඇයි එයා හිම කළේ ඒ ටවුන් එකේ හිටපු අනිත් ජනතාව එයා දිහා පුදුමෙන් බලාගෙන හිටියා මේක වෛරස් එකක්ද මානසික ලෙඩක්ද ඊට පස්සේ පුදුම සාක්ත දෙයක් වෙන්න පටන් ගත්තා බෝන රෝගයක් වගේ නැටුම් බලාගෙන හිටපු එක එක්කෙන නටන්න පටන් ගත්තා මෙයලා දවල්ද රෑද වෙලාවක් කලාවක් කැම බීම මුකුත් නැතුව එක දිගටම පාර නටන්න පටන් ගත්තා කොටින්ම වතුරවත් නැතුව ඒක එක පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට බෝන වෛරස් එකක් වගේ ඒකෙන් පැතිරලා ගියා. තමන්ගේ වෙනඩ ඔක්කොම පැත්තක දාලා කන්නේ බොන්නේ නැතුව මිනිස්සු සිය ගානක් පාර නටනවා. ඉතින් මේකේ නගරයේ පාලනය කරන නිලධාරීන්ට වෛද්‍යවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. පූජකයෝ යාඥා කරන්න පටන් ගත්තා. කිසිම දෙයකින් මේ නැටුම නැවතුනේ නැහැ. වෛද්‍යවරු හිතුවේ ලේ රැද්වීමක් නිසා මිනිස්සු මෙහෙම නටනවා කියලා. ඉතින් ලේවල රස්ත පිට වෙන්නේ ටිකටම නැටුවම කියලා ඒගොල්ලෝ හිතුවා. ඒ නිසා නැටුමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. වේදිකා ඉදි කරලා සංගීතඥයෝ ගෙන්නලා සංගීතය සපයලා මේ කට්ටිය නටන ටිකටම සංගීත සැපේවා. ස්ට්‍රොස්බර්ග් නගරය නොනිදා නැටුම් සැණකෙළිය බවට පත් වුණා. ඒ වුණාට මේ කවුරුත් Tamanගේ කැමැත්තෙන් මේ දේ කරේ නැහැ. එලටිය කරන්න සිද්ධ වුණා. දවස් සති වලට පෙරළුණා. කට්ටිය දිගටම නැටුවා. මේ අතරේ පීඩාවට පත් වෙලා මහන්සි වැඩි වෙලා හાર્ට් ඇටැක් හැදිලා අධික කුසගින්න විචලනය වෙලා නටන අය එකිනෙකා මැරිලා වැටුණා. වර්ෂ 1518 දී සිද්ධ වෙච්ච මේ නැටුම් අසංගතේ එහෙම නැත්තම් ඩාන්සි ප්ලේ එකක තාමත් අභිරහසක්. ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ නැත්තේ? ඒක ලෙඩක්ද? සාපයක්ද? එමත් නැත්තම් ඊට වඩා බරපතල දෙයක්ද? ඒ කාලේ වෛද්‍යවරු මේ වගේ දෙයක් ඊට කලින් කවදාවත් දැකලා තිබෙන්නේ නැහැ. ඒ වගේම මේ නටපු කට්ටිය කිසිම මද්රාවික බලපෑමක නෙමෙයි හිටියේ. එයාලා අසහියෙන් නෙමෙයි හිටියේ. හොඳ සිහියෙන් කල්පනාවෙන් හිටියේ. ඒ වුණාට නටන එක නවත්ත ගන්න බැරි වුණා. ඒ කාලේ මේකෙද විවිධ මත පළ වුණා. ගොඩක් අය විශ්වාස කළේ ලේ රැත්වීමක් නිසා මේක වෙනවා කියලා. පූජකවරු විවිධ මත පළ කළා. කල්පු පව්වලට දෙවියන්ගේ දනුමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට ආවිෂ වීමක් වගේ වෙන්නත් පුළුවන්. අද කාලේ වගේම ඒ කාලේ හිටපු ජ්‍යොතිෂවේදීන් මේක ග්‍රහ බලපෑමක් නිසා වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ කළා. ඒ වගේම ඒ දවස්වල එයාලා කාපු රයිට් කියන පාන් මාර්ගයේ ඇති වෙන දිලිල විශේෂයක් නිසා වෙන්නේ නැති කියලා සමහරු මත පළ කළා. ඒ අතරේ සමහරු විද්‍යාත්මක හේතු හොයනත් උනන්දු වුණා. එයාලා හිතුවේ ස්නායු පද්ධතියට බලපාපු හඳුනා නොගත් රසායනික ද්‍රව්‍යයක් නිසා මේක වෙන්න පුළුවන් කියලා. සමහරු මේක මානසික රෝගයක් විදිහට අර්ථකථනය කළා. ඉතින් නවීන වෛද්‍ය විද්‍යාවෙන් බැලුවම මෙතන වෙන්න ඇත්තේ මොකද්ද? මේ වගේ Tamange පාලනයක් නැතුව Tamange අතපය හෙලවෙන ස්නායු රෝග තියෙනවා. එහෙම එකක් තමයි කෝරියා කියන තත්ත්වය. ඒ වුණාට මේ නැටුම මුලින් පටන් ගත්ත කාන්තාවකේ තත්ත්වය මේ කෝරියා කියන තත්ත්වෙන් විස්තර කරන්න පුළුවන් වුණාට ඒක කෙනෙක්ගේ තව කෙනෙක්ට පැතිරලා නේ විස්තර කරන්න බෑ. ඒ වගේම අපස්මාරයේ නැත්තම් ෆිට් එක වගේ ලෙඩවලදීත් මේ වගේ අතපය විසින අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකත් බෝවෙන රෝගයක් නෙමෙයි. මේකට වඩාත්ම ගැළපෙන මතය තමයි මාස් සයිකෝජෙනික් ඉල්නස් නැත්නම් සමූහ හිස්ටීරියාව කියන තත්ත්වය. මේකෙදි මානසික පීඩනය නිසා කායික බලපෑමක් ඇති වෙලා කණ්ඩායමක් ඇතුලේ පැතිරලා යන්න පුළුවන්. උදාහරණයක් විදිහට 1962 දී ඇතිවෙච්ච ටැංගානිකා හිනාවීම සංගතය හඳුන්වන්න පුළුවන්. මේක පාසල් දරියන් 3 දෙනෙක්ගේ හිනාවකින් තමයි ආරම්භ වුනේ. ඒ හිනාව කොච්චර පාලනය කරගන්න බැරි වුණාද කියනවනම් ලැබුකින්නක් වගේ මිනිස්සු දහස් ගණනක් අතරට පැතිරලා ගියා. පාසල් වහන් සිද්ධ වුණා. සමාජ අවුල් වියවුල් වෙලා ගියා. ඒ වගේම 1967 දී සිංගප්පූරුවෙත් මේ වගේ අමුතු දෙයක් සිද්ධ වුණා. ඒකට කිව්වේ කොරෝ වසංගතය කියලා. කොරෝනා නෙමෙයි කොරෝ. මේකෙදි පිළිම් පුත්කලෙන් විශ්වාස කරන්න පටන් ගත්තා. එයාලගේ ලිංගේජ් කුඩා වෙලා ඇඟ ඇතුළට අවශෝෂණය වෙනවා කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට එහෙම හිතුණාට ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. වෛද්‍ය පරීක්ෂණ සියල්ලම සාමාන්‍යයි. නමුත් මේ විශ්වාසය කෙනෙක්ගෙන් තව කෙනෙක්ට ඉතාවේගෙන් පැතිරලා ගියා.
ඉතින් මේ වගේ අපි කතා කරමු ස්ට්‍රොස්බර්ග් නගරේ අර මුලින් නඩපු කාන්තාවගේ මානසික පීඩනය ප්‍රශ්න නැටුවක් විදිහට එළියට ආව වෙන්න පුළුවන්. අපේ සමාජයේ ඔයා දැකලා ඇති පොඩි කාලේ ඉඳන් විවිධ ප්‍රශ්න වලින් තෙරපිච්ච හීනමානෙන් ජීවත් වෙච්ච සමහරු ඒවයින් ගැලවෙන්න තමන් දැනුවත්ව හෝ නොදැනුවත්වම තමන්ගේ හැසිරීමට වෙනස් කරගෙන අලුත්ම වෙනස් පුද්ගලයන් බවට පත් වෙන අවස්ථා. ඒ වගේම දැනුම් පිදුම් ලැබෙන තත්ත්වයකට පත් වෙනවා. මේක බලන් හිටපු අයට තමන්ගේ මානසික අත්දැකීම් නිසා නැටීම නිසා සහ සාමූහිකව ඒ දේ කරනකොට මොළයේ ඩෝපමයින් වගේ සතුට දනවන ස්නායු සම්ප්‍රේෂක රසායනික ද්‍රව්‍ය වැඩි වෙන නිසා මේ හැසිරීමට එයාලා කැමති වුණා වෙන්න පුළුවන්. ඒ වගේම රයිකින පාන් විශේෂයේ ඇතිවෙච්ච දිලීරයකින් ශ්‍රාවය කරපු LSD වගේ රසායනික ද්‍රව්‍යයක් නිසා මේ විදිහට අසාමාන්‍ය හැසිරීමක් ඇති වුණා කියලාත් විශ්වාස කරන්න පුළුවන්. මේ රසායනික ද්‍රව්‍යෙන් අමුතුමතු රූප පේන එක සිද්ධ වෙන්න පුළුවන් වුණාට මේ වගේ මිනිස්සු සිය ගාණක් නටන්න පටන් ගත්තේ ඇයි කියලා නම් විස්තර කරන්න අමාරුයි. ඒ වගේම පරිසරෙන් බලපෑමක් ඇති වුණා වෙන්නත් පුළුවන්. ඒ කාලේ තිබ්බ ආහාර හිඟකම, විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න, ලෙඩ රෝග වලින් හෙම්බත් වෙලා මිරිකලා හිටපු ජනතාවට කට්ටිය ගොඩක් එකතු වෙලා මේකන නැටුම తాවකාලිකව තමන්ගේ ප්‍රශ්න අමතක කරන්න ලැබිච්ච අවස්ථාවක් විදිහට පෙනුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ මොළයේ ඉස්රායන් සහ පැත්තකින් තියෙන මිර නියුරෝන්ස් කියන විශේෂ ස්නායු වර්ගය මෙතනදී වැදගත් වෙනවා. තව කෙනෙක්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න, මානව සම්බන්ධතා ලේසින් ගොඩනගා ගන්න වගේම අනිත් අය කරන දේක් අනුකරණය කරන්න අඩුවෙඩි වශයෙන් ඔයාට පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාගේ මොළයේ තියෙන මේ මිර නියුරෝන්ස් ප්‍රමාණය අඩුව කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඔයා කිසියම් දෙයක් කරනකොට සහ වෙන කෙනෙක් ඒ දේම කරනවා කියලා ඔයා දකිනකොට මේ මිර නියුරෝන්ස් ක්‍රියාකාරී වෙනවා. උදාහරණයක් විදිහට කට්ටියක් hina වෙනවා ඔයා දකිනකොට ඔයාට සතුරු හැංගීමක් ඇති වෙලා hina වෙන්න හිතෙන්නේ hina යන්නේ මෙන්න මේ මිර නියුරෝන්ස් හින්දා. ඔයා අනිත් අය hina වෙනවා දකිනකොට ඇහෙනකොට hina වෙන කට්ටියගේ මොළේ සිද්ධ වෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් ඔයාගේ මොළේ තියෙන මිර නියුරෝන්ස් වලත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඔයාට hina යන්නේ. ඉතින් සිනහබෝ වෙනවා කියන දේ ඇත්ත නේද? සතුරෙන් ඉන්න පිරිසක් එක්ක ඉන්නකොට ඔයත් නොදැනුවත්වම සතුරෙන් ඉන්නවා. ඒ වගේම මානසික ආතතියෙන් කේන්තියෙන් ඉන්න පිරිසක් එක්ක ඉන්නකොට එයාලගේ දුක්ඛිත සිතිවිලි වෙන කොපි එකක් මේ මිර නියුරෝන්ස් වලින් ඔයාගේ මොළෙත් හදලා ඔයත් ඒ තත්ත්වෙ නොදැනුවත්වම පත් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අර මුලින් නැටපු කාන්තාවගේ මේ නැටිල්ල දිහා බලාගෙන ඉන්න අනිත් අය තමන් නොදැනුවත්වම තමන්ගේ පාලනයකින් තොරව ඒ දෙයට සම්බන්ධ වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මේ නැටුම් අසංගත එහෙම නැත්තම් ඩාන්සින් ප්‍රේකික ඉතිහාසයේ වෙච්ච ඉතාමත් අභිරහස් සිදුවීමක්. නමුත් නවීන විද්‍යාව එක්ක අපිට මේ අතීතයේ කැලිබල් ටික එකතැනකට කරලා ඇත්තටම සිද්ධ වුණේ මොකන්ද කියලා යම් අදහසක් ගන්න පුළුවන්. අපිටත් ඒ වගේ අත්දැකීම් රාශියක් තියෙනවානේ. අහස කණන් වැටෙනවා කියලා පිළිගිරියට බය වෙච්ච හාව නිසා කැලේ සත්තු ඔක්කොම දුවන්න පටන් ගත්තා වගේම රටක අනාගතය වෙනස් කරන්න, රාජනායකයෝ බලෙන් පහ කරන්න වගේ ලොකු දේවල් කරන්න, සාමූහිකව කට්ටියක් එකතු වෙලා කරන හොරවැඩ, ජාවාරම් වලට අහුවෙන්නත්, රැවටෙන්නත් ඔයාට නොදෙනීම් සිද්ධ වෙන්නේ මේ මිර නියුරෝන්ස් වල සිද්ධ වෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලිය නිසා වෙන්නත් පුළුවන්. ඔයා මේ ගැන හිතන්නේ මොකද්ද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න වගේම කාලින් කාලෙට රැල්ලට යන්න හදලා වලේ වැටෙන ඔයාගේ යාළුවොත් මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා.